द्वे पुते धातुंगनुश्रेणी जैव पद्धति ताक्षण वेद्य विषयमाला व्याटते विसितर शाक उद्यान विद्या पाडम माला सदा नवतत् उपसम साधरें पिटिगा अद दिन पाडम वशेन उद्याने संस्थापने हा नडत्व निवर्द्यो सिदु करन्ने केसे दयान तमाई अभी साक्षात्कार करन्न बलापुरुत्तु पेरंपाडमेदी अभी कथा कला भूमि अलंकरणे इति प्रतिलाभ भूमि अलंकरण मूलधर्म हा कला मूल सह भूमि अलंकरणे इति भाविता करण दृढ़ अंग सह मृदु अंग मनोदयन अद पाठमें अपि भूमि अलंकरण सलसुम करणे सुलु प्रमाण व्यापृत्यक सदा प्रमाण बिल्पताक्षकसीम एकम भूमि अलंकरण क्रियावलिय स्थापने किरीम सह उद्यानयक नडत्तु किरीम गेन तमाय कथा करण बलापुरुत्तु अद पाठम अवसानेदी भूमि अलंकरण सलसुम करणे पियवर विस्तर किरीमटत् सुदुसु भूमि अलंकरण सलसुमक सकस किरीमटत् भूमि अलंकरण क्रियावलिय स्थापनेदी हा नडत्तु किरीमेदी अवश्यवन यंत्र सह मेवलम हंदुना गेनीमटत् सुलु परिमाण भूमि अलंकरण व्याप्रत्यक सदा प्रमाण बिल्पतक सकसीमटत् सुलु प्रमाण भूमि अलंकरण व्यापृत्य क्रियात्मक किरीमटत् उबट हेकियाव लभी किया बलापुरुत्वेन मदाय द्वे पुते मे तमय ओबट लैबेन प्रोजेक्ट नतम व्यापृत्य मे वंपसे वंपसेन तियने अलुत सैदो निवसक एहि भूमियंत सम ඔබට දකින්න ලැබෙනවා හරිම පිළිවෙලයි අලංක භූ අලංකරණය කිරීම පිළිබඳ ආරම්භයක් ආරම්භක් නැති අවස්ථාවක් ඒකම ඔබ භූ අලංකරණය එහෙම නැත්නම් ඔබගේ භූ අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කරාට පස්සේ ඒ නිවස කෙසේ දිස්වෙන්නේද යන්න ඔබගේ දකුණු පසින් ඔබට දැක ගන්නට පුළුවන් එතකොට මේ පළමු තත්වයේ සිට අවසාන තත්වය දක්වා මේ භූමිය පත් කරගන්නේ කෙසේ? ඒ පළවෙනි කාරණය තමයි නිසි සැලසුම්. අපි හරියාකාරව සැලසුම් නොකරොත් අපගේ මුදල්, ධනය, ශ්‍රමය වගේම අපගේ මේ පිළිගැනීමත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි අපි තව පුංචි උදාහරණයක් කරමු. මේ පුංචි भू निर्माण सरसम सिधुकरणत अभी मना सरसम करने सिद्ध करण मे तीन सरसम करण मे गोदरे मे आईने तीन मे पुंचि मालपात्य मेतनी पेन्नम कर लीन मनाव मे सरसम करान अपने मेवागे अलंकार भूमि कट सक निर्माण करगन पुल इधे आप मे कोमद कर ये सरसम करने निशियाव करना නිසියාකාරව කරන්න නම් අපිට ඒ නිසි පියවර යටතේ ය සිදු කළ යුතුයි. පළමු පියවර. පළමු පියවරේදී අපි මොකද කරන්නේ? දැන් සාමාන්‍යයෙන් අපිට අපේ සේවාලාභියෙක් ගොඩක් වෙලාවට කතා කරලා කියනවා මේ මාගේ මේ භූමිය අලංකරණය සඳහා සැලසුමක් නිර්මාණය කරලා දෙන්න කියලා. අපි මුලින්ම මොකද කරන්නේ? අපිට මේ භූමිය ගැන අධ්‍යයනයක් නොකර කිසිම සැලසුමක් නිර්මාණය කරන්න බෑ. එනිසා අපි ප්‍රථමයෙන් මේ භූමිය අධ්‍යයනය කිරීම සඳහා මේ භූමිය නිරීක්ෂණය කිරීමට යා යුතුයි. එතෙන්දී අපි භූමියේ විවිධ කොටස් නිරීක්ෂණය කරලා සටහන් කරගන්නවා. විශේෂයෙන්ම භූමියේ ස්වභාවය, පස, භූ විෂමතාවය කියලාද මේකේ භූමිය පිහිටා තියෙන්නේ කියලා. ඒකම භූමියේ මායිම් කොයි පැත්තෙන්ද පාරවල් තියෙන්නේ එකම අවට අනෙත් මායිම් වලට යාබදව තියෙන අනිකුත් ඉඩම් වල තත්ත්වය එකම ඒ ප්‍රදේශයේ දේශගණික තත්ත්වය ඒ සුලම් තියෙන තත්ත්වය ඒකම වර්ෂා පතනය ඒ වගේ දේශගණික තත්ත්වය ඒකම දැන් දැනට උනත් පවතින උද්‍යානාංග තියෙන පුළුවන් මේ භූමියේ විවිධ උද්‍යානාංග තියෙන පුළුවන් සමහරක් ඒවා දිගින් දිගටම පාවිච්චි කරන ඒවා වෙන්න පුළුවන් සමහරක් ඒවා ඉවත් කරන ඒවා වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් ගැන තොරතුරු සටහන් කරගන්න ඕන ඒකම
විශේෂ ස්ථාන ඒ භූමියේ විශේෂ ස්ථාන තියෙනවා නේද විශේෂ සැපයුම් මාර්ග තියෙනවා නේද විශේෂයෙන්ම ජල පද්ධති භූගත ජල පද්ධති තියෙනවා නේද භූගත රැහන් විදුලි රැහන් ඒ වගේ දේවල් තියෙනවා නේද අපි ඒ ගැනත් සටහන් කරගන්න මේ ආකාරයෙන් අපි භූමිය නිරීක්ෂණය කරාට පස්සේ එවයි දත්ත සටහන් කරගත්තට පස්සේ අපි සේවාලාභියත් එක්ක නැවත සාකච්ඡා කරමු. ඒ සේවාලාභියත් එක්ක සාකච්ඡා කිරීමේ අරමුණ තමයි ඔව් මේ භූමිය අලංකරණය කිරීමට එහෙම නැත්නම් භූ අලංකරණය නිර්මාණය කිරීමට අපිට බාර දීමේ අරමුණ මොනවාද කියලා. ඒ කියන්නේ ඔහුට මොන ආකාරයටද මෙම නිර්මාණය මෙම භූමිය අවසාන වශයෙන් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ කියලා. ඉතින් ඒකම අපි ඒ සේවාලාභියාගෙන් අපිට ඒ භූමියේ භූමි සැලැස්ම ඒකම සමෝච්ච සැලැස්ම ආදී මූලික ලේඛිවලින් වල පිටපත් ලබා ගන්න පුළුවන්. මොකද ඒවා අපේ ඊළඟ සැලසුම් කරන ක්‍රියාවලියේදී ඉතා වැදගත් වෙන නිසා. ඊළඟ පියවර තමයි භූමියේ සමීක්ෂණය. දැන් අපි භූමි අලංකරණය සිදු කළ යුතු භූමියේ තත්ත්වය සේවාලාභයන්ගේ අවශ්‍යතාවය අනුව ගැලපෙනවද? එකම නැත්නම් ඊට අනුරූපව විවිධ වෙනස්කම් අපි සිදු කරන්න ඕනේද කියන එක අපි මේ භූමි සමීක්ෂණයෙන් පස්සේ තමයි තීරණය කරන්නේ. එතෙන්දී අපි තවදුරටත් පසේ තත්ත්වය. ඒ කියන්නේ සේවාලාභියා අපිට කියනවා නම් තන පිටණයක් එතන අවශ්‍යයි කියලා. අපි බලන්න ඒ පසේ තත්ත්වය තන පිටණිය සැදීමට තරම් සුදුසුද කියලා. ජල වහනය කෙසේද? තිබෙන පසේ ස්වභාවය කොහොමද? ඒ තෙතමනය රැඳීමේ හැකියාව කොහොමද? ඒ වගේ සියලු දත්ත අපි රැස් කරන්නට ඕන. එකම භූමියේ බෑවුම් ස්වභාවය, ආලෝකය ලැබෙන ආකාරය, භූමියේ දිග පළල, පාත්ති අපි හදනවා නම් ඒ පාත්ති දෙමිය යුතු ස්ථාන, ඒකම විශාල ශාක වවන නැවේ විශාල ශාක මොනවද ඒවා වැවන්නේ කොතනද කියන ආදී වශයෙන් සියලු දත්ත අපි රැස් කර සටහන් කරගන්න. ඒකම අපිට භූමියේ සමාරත්තන් වලට පියගැට බලවල අවශ්‍ය වෙන්න පුළුවන්. මාර්ග සඳහා ප්‍රවේශ වාහන සඳහා ප්‍රවේශ මාර්ග අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකම දැනට භාවිත කරන විවිධ අංග තියෙන භූ අලංකරණ අංග තියෙන පුළුවන්. ඒකම අවට ඉදිකිරීම ඒ කියන්නේ අපේ අසල්වැසියන්ගේ ඒ භූමිය අසල්වැසියන්ගේ ඉදිකිරීම සහ ඔවුන්ගේ නිවාස සහ අනෙකුත් පහසුකම් ගැන අපි විමසිලිමත් වෙන්න ඕන. මේ සියල්ල ගැන අපි ප්‍රමාණාත්මකව අගයන් දැනගෙන දල රූප සටහනක් මගින් එය සටහන් කරගන්න ඕන. තෙවන පියවර තමයි සැලසුම සංවර්ධනය. දැන් තමයි අපි ඇත්ත සැලසුම සංවර්ධනයට පටන් ගන්න. දැන් අපි භූමි සමක්ෂණය ලබාගත් කරුණු උපයෝගය කරගෙන අපිට සැලසුම සංවර්ධනය පටන් ගන්න පුළුවන්. ඒ මූලික සැලසුම අපි නම් කරන බේස් ප්ලෑන් එහෙම නැත්නම් මූලික සැලසුම වශයෙන් අපි ඒ නම් කරනවා. සාමාන්‍ය අපි මූලික සැලසුමක් නිර්මාණය කිරීමේදී අපි භූමි සැලසුම සමෝච්ච සැලසුම මූලික වශයෙන් භාවිත කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ භූමි සැලසුමට අදාළ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරමු. මේකේ තියෙනවා පිටිපස නැගෙනහිරට මෝනලා තියෙනවා, ඉදිරිපස බස්නාහිරට මෝනලා තියෙනවා, එකම වම්පස උතුරටත් දකුණුපස දකුණටත් මෝනලා තියෙනවා. එහි ප්‍රමාණ දක්වා තියෙනවා. මෙවන් හිස් බිම් කඩක් තමයි අපිට මේ සැලසුම් කරණය සඳහා ලැබිලා තියෙන්නේ. එකම දැන් අපිට මේ තියෙන සැලසුම මත සත්‍ය භූමියේ පිහිටින රේඛා ස්ථිර වස්තුන් සහ වෙන අනෙකුත් භූ අලංකරණාංග හෝ වෙනත් ස්ථිර දේවල් තියෙනවා නම් අපිට එහි සලකුණු කරගන්න පුළුවන්. එතෙන්දී අපිට මං හිතන්නේ පහසු වෙනවා අපිට රෙෆරන්ස් ලයින් එකක් එහෙම නැත්නම් සාපේක්ෂ රේඛාවක් භාවිත කරමු. ඉතින් අපිට මෙහිදී දැනට පවතින බිල්ඩින් එක එහෙම නැත්නම් ගොඩනැගිල්ලේ පසකින් පවතින සාපේක්ෂ ඍජු රේඛාව අපි
අපි reference line එක විදිහට එහෙම නැත්නම් සාපේක්ෂ රේඛාව විදිහට අපි භාවිතා කරන්නේ. එතෙන් ඉඳන් අපිට අනෙකුත් අංගවලට තියෙන දුර සහ දිශාවන් ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මායිම් රේඛා දැන්ට දෙන විශාල ගස් ගොඩනැගිලි විදුලි රැහැන් ආදී දේවල් එහි අපිට සලකුණු කරන්න පුළුවන්. මේ තමයි දැන් අපිට ඒක ඇත්තටම ඕනනම් අර ප්‍රස්තාර කොලයක උනත් ඒ සලසුම නිර්මාණය කරන්න පුළුවන්. මොකද ඒ කොටු සහිත බව නිසා අපිට දල ප්‍රමාණයකට අනුව ඒක නිර්මාණය කර ගැනීම පහසු නිසා අපිට ප්‍රස්තාර කොල උනත් භාවිත කරන්න පුළුවන්. දැන් මේ නියස මෙතන නියසක් තියෙනවා. එයට පිවිසුම් මාර්ගයක් ප්‍රවේශය තියෙනවා මෙතනින්. එය මූණලා තියෙන ප්‍රධාන මාර්ගයට ජලය සැපවීම මාර්ගයක් මේ පසින් පෙන්නුම් කරන දුරකථන සහ විදුලි රැහැන් නිවසට තියෙනවා. ඒකම නිවසේ පිටපස කෙළවරේ කැලෑබද ප්‍රදේශයක් තියෙනවා. එතකොට අපි මේ නිවසට පැත්තකින් ඇඳලා තියෙන්නේ රජු රේඛාව තමයි අපි රෙෆරන්ස් ලයින් එකක් එන්න තියෙන සාපේක්ෂ රේඛාව විදිහට අපි සලකන. දැන් අපිට පරිමාණය අපිට භාවිතා කරන්න පුළුවන්. මේ එක කොටුවක් අඩි 10ක පරිමාණයට වගේ පරිමාණයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට ඇඳීම පහසුයි. දැන් අපි භූ අලංකරණය එහෙම නැත්නම් භූ නිර්මාණය සිදු කරද්දී එය සැලසුම් කරද්දී අපේ ඉතින් ඒ අපේ අරමුණ කෙරෙහි එහෙම නැත්නම් සේවා ලාභියාගේ අරමුණ කෙරෙහි අපි හැමතිස්සෙම අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඒ අවශ්‍යතාවය අනුව තමයි අපි සියලු අංග නිර්මාණය කිරීමත් ඇතුළත් කිරීමත් සිද්ධ කරන්නේ. සමහරක් වෙලාවට අපිට නිර්මාණයේ ශෛලිය ඒ පවතින තත්ත්ව ඒ කියන්නේ භූමියේ තියෙන පවතින තත්ත්ව එහෙම නැත්නම් සේවා ලාභියාගේ අවශ්‍යතාවය අනුව විවිධ ශෛලීන් අපිට භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහරක් වෙලාවට කුඩා ඉඩකඩක් නම් තියෙන අපිට යෝජනා කරන්න පුළුවන් ජපාන් උද්‍යානයක හැඩයට එය නිර්මාණය කරන්න. එහෙම නැත්නම් කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක පියස්සම ඒ කියන්නේ මේ මිදුලක් භූමියේ අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් අපිට පුළුවන් පියස්ස මත භූමියක් එහෙම නැත්නම් උද්‍යානයක් නිර්මාණය කරන්න. මේ ආකාරයෙන් අවශ්‍යතාවය මත සහ අරමුණ මත අපි නිර්මාණය සිදු කරන්න ඕනේ. ඒ සඳහා අපි නිර්මාණශීලී සහ උපාය මාර්ගික විය යුත්තේ. දැන් මේ තියෙන්නේ බැල්කනි එකක එහෙම නැත්නම් වහල මුදුනක නිර්මාණය කරපු උද්‍යානයක්. මේ තියෙන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක නිර්මාණය කරපු ජපාන් ශෛලියට අනුරූප නිර්මාණය කරපු උද්‍යානය. මේ ආකාරයෙන් අපිට තියෙන තත්වානුව තියෙන සම්පත් අනුව අපි නිර්මාණයට විවිධ උපාය මාර්ග පාවිච්චි කළ යුතුයි. අපි සැලසුම් කරන්නේදී ප්‍රධානම දෙයක් තමයි අපේ සැලසුමේ අඩංගු කරන ප්‍රධාන ක්‍රියාකාරී ඒකක අපි දල වශයෙන් මුලින් සටහන් කරන. ඒ සටහන් කිරීමේදී එක වගේ තියෙන අයිතමය එහෙම නැත්නම් එක වගේ තියෙන අංග එක ඒකාකාරී ඒකකයක් විදිහට සලකලා අපි සලකන කිරීම සිද්ධ කරනවා. අපි මේකට කියන බුබුලු රූප සටහන එහෙම නැත්නම් බබල් ඩයග්‍රෑම් කියලා. ඒකේ සාමාන්‍ය මූලික සැලසුමේ අන්තර්ගත කොටස් වල සමාන අංග සහිත ප්‍රදේශ අපිට අවශ්‍ය හැඩවලින් සහ අවශ්‍ය ප්‍රමාණවලින් අපි සලකන කිරීම බුබුලකාකාරයෙන් නැත්නම් බෝලාකාරයට අපි සැලසුම සටහන් කිරීම තමයි බබල් ඩයග්‍රෑම් එකේදී සිද්ධ කරන්නේ. ඒ විදිහට අපිට සටහන් කළා එය නම් කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ මේ නිර්මාණයට අදාළ නිවස. ඒ නිවසාවට භූමිය තමයි මේ තියෙන්නේ. ඒ නිවසාවට භූමිය මොන ආකාරයෙන්ද පාවිච්චි කරන්නේ කියලා, පොදුවේ මොන ආකාරයෙන්ද පාවිච්චි කරන්නේ කියලා මේ විවිධ සලකුණු මගින් පෙන්වතුලා. විවිධ වර්ණ පාවිච්චි කරලා තියෙනවා. මේ විශාල ගස් සඳහා විවිධ සලකුණු පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව
බබල්ස් එහෙම නැත්නම් බුබුලු පාවිච්චි කරලා දෙන මේ බුබුලක් ඇතුලේ ඒකාකාරී කොටසක් එහෙම නැත්නම් ඒකාකාරී ඒකකයක් අපිට නිරූපණය කරලා තියෙනවා. දැන් මේ උදාහරණයකදී දැන් මෙතන ගාඩනින් ඒරියා එක තියෙනවා. මෙතන තියෙන ප්ලාන්ටින් ඒරියා එකක් තියෙනවා. මෙතන ඒ කියන්නේ මෙතන පැලවබන ප්‍රදේශයක් තියෙනවා. මෙතන ජල අංගයක් තියෙනවා. මෙතන පේවි එහෙම නැත්නම් බිම් ඇතුළු සිදු කරන ස්ථානයක් තියෙනවා. ඒ ආකාරයෙන් පොදුවේ එකම අංග අඩංගු කොටස් ටික වෙන් වෙන්ව සලකනකොට නම් කරලා තියෙනවා. දැන් මේ අපේ අර මුලින් පටන් ගත්ත මේ සැලසුමේ කොටස් තමයි මේ තියෙන්නේ. එහිදී සර්විස් ඒරියා එකක් එහෙම නැත්නම් සැපයුම් ස්ථානයක් තියෙනවා. ලිවිං ඒරියා එකක් එහෙම නැත්නම් කට්ටිය අපේ ඒ කියන්නේ ගෙදර කට්ටිය භාවිතා කරන ප්‍රදේශය ඒකම ගෙදර කට්ටිය ගෙදර එහෙම නැත්නම් ඒ නිවස අඩංගු කොටස තමයි මේකේ ප්‍රධාන වශයෙන් වෙන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මුලින් අපි දැක්ක වනරුද එහෙම නැත්නම් ෆොරස්ට් පැච් එක. ඊට පස්සේ මේ ක්‍රමක්‍රමයෙන් අපිට පුළුවන් එවලු පාත්‍යයක් එකට එකතු කරන්න පළතුරු ගස් සහිත ප්‍රදේශයක් එකතු කරන්න පුළුවන් මල් පාත්‍යයක් එකතු කරන්න පුළුවන් ඒකම මෙම භූමියේ කෙළවර. ඒ කියන්නේ නිවසට පුළුවන් හැකිතරම් ඈතින් කාටවත් එච්චර පේන්නේ නැති තැනක ප්‍රකට නොවන තැනක කොම්පෝස්ට් මේ නිවසේ සහ මෙම භූමිය එකතු වෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කොම්පෝස්ට් හැදීමේ ස්ථානයක් අපිට වෙන් කරන්න පුළුවන්. ඒකම ළමයින්ට අවශ්‍ය ළමයින් සඳහා වෙන් කරපු ස්ථානයක් එහෙම නැත්නම් ළමා උද්‍යාන කොටසක් පාවිච්චි නම් කරන්න පුළුවන්. තව ගෙදරට පසෙකින් අපිට වගා ප්‍රදේශයක් මෙතන නම් කරන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට භූමිය විවිධ ප්‍රයෝජන සඳහා විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරනවා ප්‍රාථමික සැලැස්මක් නිර්මාණය කරනවා. මූලික සැලැස්මේදී අපි හඳුනාගත්ත අනවශ්‍ය අංග අපි ඉවත් කළ යුතු අංග ඉවත් කරලා තබාගත යුතු අංග තබාගෙන අපි මේ ප්‍රයිමරි ප්ලෑන් එක එහෙම නැත්නම් ප්‍රාථමික සැලැස්ම ගොඩනගනවා. මෙහිදී අපි හිතේ හැමතිස්සෙම තියාගන්න ඕන කාරණයක් තමයි අපේ සේවාලාභියාගේ අරමුණු සහ අපේ නිර්මාණශීලී හැකියාව දෙක එකතු කරලා සංකලනය කරලා ඉතාමත් හොඳ නිර්මාණයක් සැලසුමක් අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ සඳහා අපි විවිධ සම්මත සංකේත පාවිච්චි කරන සැලසුම් කරන්නේදී මේ දක්වා තියෙන විවිධ සම්මතයන් භාවිත කරන විවිධ සම්මතයන් ගස් සඳහා ගස්වලත් එක එක ගස් සඳහා පඳුරු සඳහා වෙනම ඒකම පතනශීලී ගස් සඳහා වෙනම කුඩා පැලෑටි සඳහා වෙනම වෙනම සලකුණු භාවිත කරන්න. ධන පෙට්ටනි බිම් ඇතුරු බොරලු ගෙදරක තියෙන රෙදි වැල පවා විවිධ සලකුණු මගින් පෙන්වන්න කරනවා. මල් පාත්ති මේවන වගේ ශාක පඩි පේලවල් වැටක් එහෙම නැත්නම් තාප්පයක් තියෙනවා නම් ඒක කොහොමද පෙන්වුම් කරන්නේ. පර්ගොලා වගේ විහුව තියෙනවා නම් ඒක කොහොමද පෙන්වුම් කරන්නේ. මේ ආදි වශයෙන් උද්‍යානයක තිබිය හැකි සියලු අංග සඳහා අපිට සංකේත භාවිත කරන්න. ඉතින් මේ වගේ දොරවල් වලට එකම පොඩි කුඩා පඳුරු වලට සදා හරිත ශාක වලට ආදි වශයෙන් විවිධ සංකේත තියෙනවා. තවත් රටත බැලුවොත් තවත් සංකේත අනන්තවත් ප්‍රමාණයක් තියෙනවා. මේ සමහර සේම නැත්තම් ගිම්හන කුටි එහෙම නැත්තම් බිම ඇතුරන කුඩා ගල් තාල වර්ගයේ ශාක ආදි වශයෙන් සියලුම අංග සඳහා සංකේත අපිට භාවිත කරන්න පුළුවන්. අපි හැබැයි අපි හැමතිස්සෙම මතක තියාගත යුතු කාරණයක් තමයි මේ සියල්ල ගෝලීය සංකේත නෙවෙයි. අපේ පහසුව සඳහා අපේ හඳුන්වා දීමේ පහසුව සඳහා සහ නිර්මාණය තුළ අන්තර්ගත කිරීමේ පහසුව සඳහා අපි මෙම සංකේත භාවිත කරන නමුත් මේ ගෝලීය සංකේත වශයෙන් සම්මතයන් වශයෙන් අපිට හඳුන්වා දීමට හැකියාවක් නැහැ. ඊට
ඊපස්සේ අපි සැලැස්මේ ක්‍රියාකාරීකම් සඳහා වෙන් කළ කොටස් නම් කරලා අපිට ඒ ඕනනම් අපිට ඒ සංකේත වෙනුවට අපිට අක්ෂර පාවිච්චි කරලා ලෙජන්ඩ් එකකදී එය විස්තර කරන්නත් පුළුවන්. පියවරෙන් පියවරට මේ විදිහට ගොඩනගාගෙන සැලසුම් ගොඩනගා ගන්න සැලසුම අපි තවදුරටත් වැඩි දියුණු කරනවා. අපිට වර්ණ පාවිච්චි කරන්න පුළුවන් තවත් විස්තරයකට එකතු කරන්න පුළුවන් ඒකල වැඩි දියුණු කරලා අපි සේවාලාභියාට ඒ සැලසුම පෙන්වන්න කරගන්න. හැබැයි අපේ සැලසුම ඔහුට පෙන්වන්නට ප්‍රථම නැවත වාරයක් අපි එය අධීක්ෂණය කළ යුතුයි. අපි ඔහුගේ අවශ්‍යතාවයට අනුව අපේ නිර්මාණශීලී හැකියාව භාවිතා කොට සුදුසුම නිර්මාණයක් සැලසුම් කරලා තියනවා. ඔබට ඒ ගැන තෘප්තිමත් නම් අපිට පුළුවන් මේ සේවාලාභියට මේ පෙන්න. සාමාන්‍යයෙන් අපි සේවාලාභියෙක් හමු වෙන්න කියාම ඒ සේවාලාභියාගේ අපි හිතමු ගෙදරක කියලා. ගෙදරක නම් අපි දන්නවා ඒ ගෙදර ගෘහණියක් ඉන්නවා, දරුවෝ ඉන්න පුළුවන් නේද? ඉතින් මේ භූමිය පාවිච්චි කරන්නේ සේවාලාභියා පමණක්ම නෙවෙයි. ඉතින් ගෘහණිය පාවිච්චි කරන සමහරක් වෙලාවට ගෘහණියට තමයි වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ ලස්සන ගෙවත්තක් හදාගන්න එක. ඉතින් ඒකම දරුවා ඉන්නවා නම් දරුවන්ටත් විවිධ ප්‍රයෝජන සඳහා භූමිය පාවිච්චි කරනවා අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු දෙනාගේම අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන එක මතක තියාගන්න. දැන් මෙතෙන්දී අපි සේවාලාභයාට මෙම සැලසුම පෙන්වුවාම ඔහු එකඟ වෙන දේවල් වගේම ඔහු එකඟ නොවන දේවලුත් තියෙන පුළුවන්. ඉතින්දී ඒ කාරණා අපේ සැලකිල්ලට අරගෙන ඔහුට කරුණු පැහැදිලි කරලා අපිට වෙනස් කළ හැකි දේවල් තියෙනවා නම් සුදුසුයි කියලා හැඟෙන දේවල් තියෙනවා නම් අපිට ඒ වෙනස්කම් සිද්ධ කරලා තවත් වැඩි දියුණු කරන්න පුළුවන්. එහෙම වැඩි දියුණු කරලා හදන සැලසුම තමයි අපි අවසාන සැලසුම කියලා නම් කරන්නේ. එහෙම නැත්නම් ෆයිනල් ප්ලෑන්. සාමාන්‍යයෙන් මේ ෆයිනල් ප්ලෑන් එකේදී නැත්නම් අවසාන සැලසුමේදී සියලුම අංගවල සියලු විස්තර සහිතව පරිමාණයට අනුකූලව සැලසුම නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් නම් අපිට නූතන තාක්ෂණයත් එක්ක පරිගණක මෘදුකාංග භාවිතා කරලා මෙය ඉතාම පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ නිර්මාණ සැලසුම ගත්තොත් මේ පරිගණකයක් මගින් ත්‍රිමාන විදියට නිර්මාණය කරන ලද උද්‍යාන නිර්මාණ සැලසුම. සමනේ අවසාන සැලසුමේ අඩංගු වේ යුතු කාරණා අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ ශාකලයිස්තු. ශාකලයිස්තු ගත්තහම දැන් අපි සාමාන්‍යයෙන් හොඳ නිර්මාණයක්. ඒ ශාකයක සියලුම ලක්ෂණ එහි අඩංගු කරලා තියෙනවා. ශාකවල නම් සාමාන්‍යයෙන් නමට අමතරව එහි උද්භිද විද්‍යාත්මක නම් යොදලා තියෙනවා. ඉතින් ඒ මගින් ඒ ඔබගේ සැලසුමේ වටිනාකම වැඩි කරන්න පුළුවන්. එහි විද්‍යාත්මක බව වැඩි කරන්න පුළුවන්. ඒකම ශාක භාවිත කරන ශාකවල විශාලත්වය, ඒ කියන්නේ අපි ස්ථාපනය කරන අවස්ථාවේදී එහි ඇති විශාලත්වය, ඒකම පරිණත අවස්ථාවේදී ඒ විශාලත්වය වශයෙන් අපිට සටහන් කරන්න. ඒකම මල් පාත්‍රයත් නම් ඒවායේ වර්ණ, ඒකම නඩත්තුවක සිදු කරන ආකාරය පවා සමහරක් සැලසුම්වල සටහන් කරලා තියෙනවා. ඒකම දෘඩාංග භාවිත කරන දෘඩාංගවල විවිධ වර්ග, ඒවායේ ප්‍රමාණය, ඒව හරියට ස්ථානගත කරන්නේ කොහොමද, තැනීමට බලපොරොත්තු වන අමුද්‍රව්‍ය සහ ඒවායේ සියලු වර්ණ ඇතුළු සියලු විස්තර එහි අඩංගු කරන්න. ඊට පස්සේ අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ නිර්මාණයේ මේ අවසාන පෙනුම, අවසාන වර්ණ ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඕනවට වඩා අපි අතිශෝක්තිය භාවිතා නොකර අපගේ නිර්මාණය පරිණත අවස්ථාවේදී කොහොමද දිස්වෙන්නේ කියන එක අපේ නිර්මාණයේ වර්ණ සහ අවසන් නිමාවෙන් පෙන්වන්න කරන්න. දැන් උදාහරණයක් විදිහට මේ නිර්මාණකරණයේදී අපිට මේ නිර්මාණකරුවා වර්ණ භාවිතා කරමින් ඔහුගේ නිර්මාණය සැලසුම අලංකරණය කරන ආකර්ෂණීය කරන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්.
හැබැයි හැම අවස්ථාවෙම මතක තියා ගන්න ඕනේ එක්සැජරේට්. එහෙම නැත්නම් ඕනකට වඩා අපේ උලුප්පා, ඒ කියන්නේ අපේ ඕනකට වඩා වැඩි අතිශෝක්තිය එය ඉදිරිපත් නොකිරීමට වග බලා ගන්න. ඊට පස්සේ අපිට සැලසුමේ දිශාවේ එකම ලෙජන්ඩ් එකක් තියෙනවා නම් ඒ කියන්නේ පරිමාණය සහ ඒ හැඳින්වීම සිදු කරන කොටස් තියෙනවා නම් ඒවත් අපිට අඩංගු කරන්න පුළුවන්. ඉතින් සේවාලාභියාගේ නම ලිපිනය, සේවා දායකයාගේ නම තනතුර තරා තිරමා ලිපිනය ආදී සියලු විස්තරත් අපි එහි අඩංගු කරනවා. මෙතෙන් අපි අර මුලින් අපිට බාර දුන්න පුංචි ව්‍යාපෘතියට අදාළව නිම කරන ලද සැලසුමක්. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේක දකින්න පුළුවන් මේ නිවස තියෙනවා. නිවසට පසකින් වගා කරපු ප්‍රදේශයක් තියෙනවා, පිටිපසිනුත් වගා කරපු ප්‍රදේශය තියෙනවා, එකම පෝටිකෝවක් තියෙනවා, මල් පාත්ති තියෙනවා නේද. දැන් ඉස්සර තිවිච්ච හිස්ව තිවිච්ච ඉඩම, ඒ කියන්නේ පොඩි කැලෑපදිසක් සහිත හිස්ව තිවිච්ච ඉඩම ඉතාමත් අලංකාර විවිධ උද්‍යාන අලංකරණ අංග වලින් පිරි අලංකාර උද්‍යානයක් බවට නිර්මාණය වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සවිස්තරාත්මක අවසාන බිම් සැලසුමක් ඉදිරිපත් කිරීමේදී තවත් අපි සැලසුම ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. එය ඔබගේ සැලසුම, එහෙම නැත්නම් ඔබගේ සේවය ඉතා ආකර්ෂණීය කිරීමටත් ඔබ සඳහා වැඩි වටිනාකමක් දීමටත් හේතුව. විශේෂයෙන්ම අපි විශේෂ දර්ශන තලයන් තියෙනවා. ඒ තැන්වල ඉදිරිපස පෙනුම, පැති පෙනුම වගේ අපිට තවත් සැලසුම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකම අපිට භූමි දර්ශනයට අමතරව එහි ත්‍රිමාණ දර්ශනයක්, එහෙම නැත්නම් බර්ඩ්ස් අයි වියව් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට ලේසියෙන්ම පරිගණක මෘදුකාංග භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ රූප රාම වලින් උදාහරණයක් විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ නිර්මාණය, එහෙම නැත්නම් සැලසුමේ බර්ඩ්ස් අයි වියව් එක, එහෙම නැත්නම් ඒ ත්‍රිමාණකරණයක්. මේ තියෙන විශේෂිත වූ කොටසක මෙන්න මේ සැලසුමේ විශේෂිත වූ මෙම කොටසේ පැති පෙනුම නේද. මේ තියෙන අවසාන සැලසුමේ ඉතාමත් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම. දැන් අපි මේ වගේ සැලසුමක් නිර්මාණය කරාට පස්සේ එය ඉම්ප්ලිමෙන්ට් කරන, එහෙම නැත්නම් ඒ ස්ථාපනය කිරීමට ප්‍රථම අපිට ඒ සඳහා යන මුදල, එහෙම නැත්නම් ඒ සඳහා යන වැය කෙසේද කියලා සා බලන්න. මොකද සේවාලාභියාටත් ඒ තමයි වැදගත්, ඒකම සේවාදායකයා වශයෙන් ඔබගෙත් යුතුකම. ඒ නිසා අපි නිර්මාණකරණයේ සිට සේවාලාභියාට මෙම උද්‍යානය නිර්මාණය කරලා ස්ථාපනය කරලා බාර දෙන තෙක් සිදුවන වියදම්, අවශ්‍ය ද්‍රව්‍ය, ඒවායේ ප්‍රමාණ, ඒවා සඳහා යන මිල මුදල, ඒකම සියලුම මිල මුදල් සහ වියදම් සියලු දේ විස්තරාත්මකව සපයනවා. ඒ සඳහා භාවිතා කරන බිල්පතට අපි කියනවා ප්‍රමාණ බිල්පත. දැන් මෙහිදී අපි සියලු දේවල්, ඒ කියන්නේ ද්‍රව්‍ය වගේම අපේ සේවාවන්, අපේ ප්‍රවාහන, කම්කරු කුලිය ආදී සියලු දේවල්, එහෙම නැත්නම් නිර්මාණකරණය සඳහා අපේ ගාස්තු, විශේෂඥ ගාස්තු ඇතුළු සියලු දේ තමයි වියදම් මෙහි අඩංගු කළ යුතුයි. එකම නිර්මාණය කරන අවසන් සැලසුමට අනුව ප්‍රමාණ පිළපතත් සමග අයවැය සැකසීම සේවාදායකයා විසින් සිදු කිරීම ඔහුගේ වගකීම. දැන් අපි ප්‍රමාණ බෙල්පතක අණුවක් තමයි මේ තියෙන්නේ, ආකෘතියක් තමයි මේ තියෙන්නේ. එතෙන්දී ප්‍රධානම කාරණා ටික තමයි අපිට බෙල්පතේ අංකයක් තියෙනවා, එහෙම නැත්නම් අණු අංකයක් තියෙනවා. අංගය කියන්නේ මොන අංශයද, එහෙම නැත්නම් වැඩ විස්තරය, මොන අංශේ මොන අංගයද, ඒ ආදී වශයෙන් ඒ වැඩ විස්තරයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට භූමිය පළමුවෙන් භූමිය පිරිසිදු කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් මීටත් ප්‍රථම, දැන් මම මේ දැන් අංක දෙකෙන් පටන් අරත්තේ, මීටත් ප්‍රථම තියෙන පුළුවන් භූමි සමීක්ෂණය සඳහා වියදම් තියෙන පුළුවන්. ඒ ආදී වශයෙන්
භූමි සමීක්ෂණයේ සිට නිර්මාණකරණය ඒකම පිරිසිදු කිරීම ස්ථාපනය නඩත්තුව ඒ ආදී වශයෙන් අවසානය වෙනතෙක් අපි විවිධ අංගයන් වල කොටස් වල විස්තරය මෙහි අඩංගු කරන්න. ඊට පස්සේ මේ වැඩ කොටස් අපි මනින ඒකක තියෙන මිනිස් පැය ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් ගන්න වෙන්න පුළුවන්. නැත්නම් පැල ගන්න වෙන්න පුළුවන්. ඒ වගේ ඒ ප්‍රමාණය මනින ඒකකයක් තියෙනවා. අපි ඒකක සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණය. දැන් අනවශ්‍ය ශාකේ වත් කිරීම සඳහා මිනිසුන් දවස් මිනිසුන්ගේ අපේ මිනිස් ශ්‍රමය දින ගණන් අපේ නම් මනිනේ මිනිසුන් කී දිනක් දිනක් වැඩ කළ යුතුද යන්න මේ සඳහන් කරන්න. ඊට පස්සේ ඒකක එක මිල කියන්නේ එක් දිනක් සඳහා එක ශ්‍රමිකයෙක් සඳහා අපි ගෙවන මුදල. එතකොට අපි මේ සියලු ඒ කියන්නේ ඒ කාර්ය ඉවර කිරීම සඳහා වැය වෙන මුදල තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඒක ආකාරයෙන් සියලු කොටස් සඳහා අපි වැය වෙන මුදල මේ සඳහන් කරනවා. එතෙන්දී ප්‍රවාහණය වගේ සේවාවන් වෙන්න පුළුවන්. ඒකම සිමෙන්ති වැලි වගේ ද්‍රව්‍ය වල මිල වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු දේවල් වල මිල මුදල් සඳහන් කරනවා. ඊපස් අපි ප්‍රමාණ බිල්පත හදලා අපි ඒ සඳහා මුදල් සම්පාදනය කරගෙන ඊට පස්සේ අපි ස්ථාපනය කිරීම සඳහා සූදානම් වෙනවා. සාමාන්‍යයෙන් ස්ථාපනය කිරීමේදී දැන් අපි දන්නවා ගෙයක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ඉදිකරනකොට අපේ ඒ භූමිය අවට ප්‍රදේශයේ තත්ත්වය අපිට අමුතුවෙන් කියා දෙන්න ඕනේ නේද? ගොඩනැගිලි කොටස් කඩා දාපුවා, වාහන ගෙනල්ලා පොළව ගොඩක් හානියට පත් කරපු තැන්, කඩා බිඳ දාපු කොටස් විසි කරපු තැන් ආදී වශයෙන් ඉතාමත් අපිළිවෙල භූමියක් තමයි අපිට මේ ගොඩනැගිලි අවස්ථාවේදී තියෙන්නේ. ඒ නිසා අපේ මේ භූ නිර්මාණ අලංකරණයේදී ඒ ස්ථාපනය කිරීමේදී පළමුවෙන්ම මේ ඉදිකිරීම අවසන් කර තිබෙන්න ඕන කියන එක පිළිගන්න. විශේෂයෙන්ම සිරස් ඉදිකිරීම අපි පළමුවෙන්ම අවසන් කරන්න ඕනේ. ඒ එතෙන්දී ගොඩනැගිලි වෙන්න පුළුවන්, උද්‍යාන කුටි වෙන්න පුළුවන්, මොනහරි කුළුණු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ මේ දියලි වගේ වෙන්න පුළුවන්, ප්‍රතිමා වෙන්න පුළුවන්, පර්ගෝලා වගේ ලීවලින් හදනය වෙන්න පුළුවන්. ඒ කෙස ඕනම දෙයක් සිරස්ව ඉදිකරන දේවල් අපි ප්‍රථමයෙන් අවසන් කරලා තියෙනවා. ඒකම ඊළඟට තිරස්ව ඉදිකරන ඉදිකිරීම. දැන් අපිට කාණු පද්ධති වෙන්න පුළුවන් නේද? විශේෂිත සැපයුම් පද්ධති, ජලනලය තියෙන්න පුළුවන්, විදුලි රැහන් පද්ධති තියෙන පුළුවන්, එකම ජලය බැහැගෙන යන නල පද්ධති තියෙන පුළුවන්. ඒ සියලු දේවල් අවසන් කරලා තියෙනවා. මොකද අපි උද්‍යාන අලංකරණය එහෙම නැත්නම් පැලයෙන් සිටුවෙන් පටන් ගත්තට පස්සේ මේ වගේ පොළොව හරලා ආපහු හානියට පත් කිරීමට ඉඩ දෙන්න අපිට අපහසු. ඒ නිසා මේ සියලු දේවල් තිරස් ඉදිකිරීම අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි මෘදුවංග ස්ථාපනය සිද්ධ කරන්නේ. මෘදුවංග ස්ථාපනය සිද්ධ කිරීමේදීත් අපි විශාල ශාකවල සිට කුඩා තිරස්ව ස්ථාපනය කරන කුඩා ශාක එහෙම නැත්නම් කුඩා අංග මෘදුවංග දක්වා අපි පිළිවෙලකට තමයි ස්ථාපනය සිද්ධ කරන්නේ. පළමෙන් විශාල ගස්, ඒක ඊට පස්සේ බෝදර සහ වැටි තියෙනවා නම් ඒව, ඊට පස්සේ අපි පාත්ති හදනවා නම් එහෙම, ඊට පස්සේ තන පිට්ටනි වගේ දේවල් තමයි අපි ස්ථාපනය සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ ස්ථාපනය සිද්ධ කරලා අපි අපගේ උද්‍යානය නිමාවට පත් කරන්න පෙර අපි හැමතිස්සෙම සොයා බලන්න ඕන කාරණයක් තමයි, අපිට ප්‍රත්‍යක්ෂ විය යුතු කාරණයක් තමයි අපේ නිර්මාණ සැලසුමෙහි ඉදිරිපත් කරපු සියලු දේවල් සියලු අංග ඒ ආකාරයෙන්ම අපි ස්ථාපනය කරලා නිමා කොට තියෙනවාද කියලා. එය හැම විටම චෙක් කිරීම, එහෙම නැත්නම් ඒ පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්. දැන් මේ වගේ නිර්මාණය කරපු උද්‍යානය කොහොමද නඩත්තු කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ඇයි අපිට මේ උද්‍යානයක් නිර්මාණය කරපු උද්‍යානයක් නඩත්තු කරන්න ඕනේ?
අපි නඩත්තු කරන්නේ. මොකද අපේ උද්‍යානය නිර්මාණය කරපු අවස්ථාවේ ඉඳන් පරිණතතාවයට පත් වෙනකම් මුල් කාලයේ විශේෂයෙන්ම අපි ශාක සහ අනෙකුත් අංග ඉතා හොඳින් රැක බලා ගන්න ඕනේ. මොකද අපේ අවසාන ඉලක්කය සඳහා එය ඉක්මනින් ළඟා කරගන්න නම් අපි ඒ සැලකිල්ල හොඳට තියෙන්න ඕනේ. ඒකම අපි උද්‍යානයක් ස්ථාපනය කරාට පස්සේ අපි සෑහෙන කාලයක් ඒ පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නඩත්තු ඉතා වැදගත්. ඒකම උද්‍යානයක තියෙන විවිධ අංගවල නියම ප්‍රයෝජන ලබා ගන්න නම් නඩත්තු වැදගත්. අපි උදාහරණයක් විදිහට ළමා උද්‍යානයක් ගමු. ළමා උද්‍යානයක ඔංචිල්ලාවක් තියෙනවා කියලා හිතමු. මේ ඔංචිල්ලාව හරියට වැඩ කරන්නේ නැත්තම් දරුවන්ට ඒ පදින්න බැරි නම් එය ග්‍රේස් කර මනාව නඩත්තු කර නැත්තම් එම උද්‍යානයේ එම අංගය තබා ගැනීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. අන්න ඒ වගේ උද්‍යානයක සියලුම අංගවල නියම ප්‍රයෝජනය ගන්න ඒවායේ කාර්යක්ෂමතාවය සපත්ත කරන්න අපි නඩත්තුව සිද්ධ කරන්න ඕන. ඒකම අපිට උද්‍යානයේ විවිධ දර්ශන තලයන් කාලයෙන් කාලයට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කිරීමේදී විවිධ නඩත්තු කටයුතු ඉතාමත් වැදගත් වෙනවා. සාමාන්‍ය උද්‍යානයක තියෙන දෘඩ අංග නඩත්තු කිරීමේදී විශේෂයෙන්ම අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ජලය ආශ්‍රිත ජලාංග. ජලාංග වල තියෙන්න පුළුවන් කාන්දු වීම තියෙන්න පුළුවන්. වෙනතන් ජලය මාරු කිරීම සිද්ධ කරන්න වෙනවා. වෙන්න පුළුවන් ඒවයි පොම්ප තියෙනවා. ඒවයි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න බලන්න වෙනවා. එකම දිවසේවල වගේ බැඳිලා තියෙන ඒවා අයින් කරන්න ඕනි. අවහිරතා තියෙනවනේ ඒවා අපි අයින් කරන්න ඕනි. හානි වෙලා තියෙන කොටස් අපි අලුත් වෙඩියා කරන්න ඕනේ. වර්ණාලේප කිරීම සිද්ධ කරන්න ඕනි. ඒ වගේ නඩත්තු කටයුතු බොහොමයක් තියෙනවා. අපේ යන්ත්‍ර විදියට පාවිච්චි වෙන එහෙම නැත්නම් ක්‍රියාකාරී අංග තියෙනවා නම් ඒවා ග්‍රේස් කිරීම, තෙල් දැමීම වගේ දේවල් සිද්ධ කිරීමත් සිද්ධයි. දැන් මෘදු අංග නඩත්තු කිරීම ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ ශාක. ඉතින් ඒක වාර්ෂික ද්විවාර්ෂික ශාක ගත්තොත් ඒවා අපිට නිතර නිතර මාරු කරන්න වෙනවා. මොකද ඒවයි ජීව කාලය, එහෙම නැත්නම් ජීවන චක්‍රය අවසන් වෙනකොට අපි අලුතෙන් එහෙම ශාක නැවත ස්ථාපනය කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන සිටියෙ. ඒකම අපේ බහුවාර්ෂික ශාක තියෙනවා නේද? ඒවා කප්පාදු කිරීම, ඒවා පැල පුහුණු කිරීම ආදිය නිසියාකාරව සිද්ධ කරන්න ඕනේ. ඒකම ඒ ශාකවල පෝෂණය ඒ උද්‍යානයේදී භාවිතා කරන මෘදුවංගවල පෝෂණය, එහෙම නැත්නම් ශාකවල පෝෂණය ගැන ඒවායේ ලෙඩ රෝග, එහෙම නැත්නම් ඒවට සිදුවෙන කෘමිහානි වළක්වා ගැනීම ගැන අපි උනන්දු වෙන්න ඕන. ඒ සඳහා යම් ක්‍රියාපිළිවෙලක් අපි අනුගමනය කරන්න. මේ තියෙන්නේ උද්‍යාන අලංකරණය සඳහා අපි භාවිතා කරන විවිධ උපකරණ සහ මෙවල. මේවා තියෙනවා පස සකස් කර ගැනීමේ උපකරණ සහ මෙවලම් තියෙනවා. කප්පාදු කිරීමේ උපකරණ සහ මෙවලම් තියෙනවා. ඒකම අපේ ආරක්ෂාව සඳහා භාවිතා කරන්න පුළුවන් උපකරණ සහ මෙවලම් තියෙනවා. මේ ආදි වශයෙන් විශාල උපකරණ ප්‍රමාණයක් සහ මෙවලම් ප්‍රමාණයක් යන්ත්‍ර ප්‍රමාණයක් උද්‍යාන අලංකරණයේදී භාවිත කරනවා. ඉතින් මම යෝජනා කරන්න කැමති අපේ දුවා පුතාට මේ වගේ භාවිතා කළ හැකි උපකරණ වල, එහෙම නැත්නම් මෙවනම් වල නම් කරන ලද පින්තූර වල එකතුවක් ඇල්බමයක් සකසා ගැනීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. හැමදාම ඔබට එය තියාගෙන ඉදිරියේදී පවා ඔබට අවශ්‍යතාවයක් ඇති වූ විට නැවත බැලීම සඳහා එය ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ නිසා මම යෝජනා කරන ඔබට එවන් පින්තූර ඇල්බමයක් සාදා නිර්මාණය කරන්න කියලා. ශාක කප්පාද ඉතාමත් වැදගත් කාර්යයක් අපේ නඩත්තු වලදී. කප්පාද කිරීම අපේ විවිධ හේතුන් මත සිද්ධ කරන අපේ ගස් උසයම උසයන වැඩි නම් අපේ ගස් කප්පාදු කරනවා. ඒකම අපිට විවිධ හැඩවලට ඕනි නම් ඒ තුරු රටා අපිට නිර්මාණය කරන්න අපි කප්පාද කිරීම කරන එකම වැටි, එහෙම නැත්නම් බෝතර ආරක්කුවල
තියෙන වැල් ඒ වගේ දේවල් කප්පාදු කිරීම පුහුණු කිරීම සැරින් සැරේ සිද්ධ කරන්න ඕනේ. එකම පැරණි දිරාගේ කොටස් තියෙනවනේ ඒවා අයින් කරන්න ඕනේ. මල් පිපීම සිද්ධ වෙන ශාක තියෙනවනේ ඒවා උත්තේජනයට විවිධ ප්‍රතිකර්ම කරන්න ඕනේ. වදුළු ඉවත් කරන්න ඕනේ. අන්න ඒ වගේ හේතු ආරම්භය අපි කප්පාදු ව සිදු කිරීම සිද්ධ කරන්න. ඉතින් අපිට කප්පාදු කරන විවිධ ක්‍රම තියෙනවා. අපි මල් පිපෙන පඳුරු වගේ ශාක කපාදු කරන විවිධ ක්‍රම තියෙනවා. දැඩි කපාදු කරන අපි මධ්‍යම කපාදු කරන එකම මෘදු කපාදු වගේ විවිධ මට්ටම් වල කපාදු කිරීම සිද්ධ කරන්න පුළුවන්. එකම විශාල ශාක වල විශාල අතු සමහරක් වෙලාවට අපිට කපාදු කිරීම සිද්ධ කරන්න වෙන අවස්ථා තියෙනවා. එකම විශේෂිත හැඩයන්ට අපි කප්පාදු කරනවා. අපි ටෝපියරි වගේ දේවල් වලට, එහෙම නැත්නම් පොලාඩ් වගේ විවිධ හැඩ ගැනීමට සිදු කරන නිර්මාණවලදී අපි විවිධ කප්පාදු කිරීම කරනවා. එකම විශේෂයෙන්ම වැල් වලට, පවුර වගේ දේවල් වලට, ආරෝහක ශාක වලට අපි විශේෂ ආකාරයේ පුහුණු කිරීම, ශාක පුහුණු කිරීම සිද්ධ කරනවා. මේ තියෙන විශේෂිත ආකාරයෙන් සිදු කරන ලද කප්පාදු කිරීම මගේ අපි විවිධ විසිතුරු හැඩ ශාකවලට ලබා ගන්න ආකාරය. එමගින් අපගේ උද්‍යානවලට ඉතා වැඩි වටිනාකමක්, ඉහළාගයක්, ආකර්ෂණයක් ලැබෙනවා. ඒ නිසා මෙවැනි නිර්මාණ උද්‍යාන අලංකරණයේදී ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. මේ තියෙන විශාල ශාකයක අත්තක්, විශාල අත්තක් අයින් කරපු අවස්ථා දෙක. දැන් මේ මුල් උඩ රූපය, ඡාය රූපේ පේන අවස්ථාවේ දැන් මේක අත්ත කපලා පොත්ත හොඳින් වටේට වැඩිම ආරම්භ වෙලා තියෙනවා. තව ටික දවසකින් මේ කොටස හොඳින් වැහිලා සෝ වෙනවා. හැබැයි මේ අවස්ථාවේදී එහෙම සුවවීමක් සිද්ධ වෙලා නැහැ. ටිකෙන් ටික අපිට පේනවා මේ කපලා ඉතුරු වෙච්ච අතු කොටස දිරාම පත්වමින් පවතිනවා. ඒ ඇතුළට බෙනයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් එය ගසේ සෞඛ්‍යට බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොමද අපි හරියාකාරව ගසකින් විශාල අත්තක් අයින් කිරීම සිද්ධ කරන්නේ? මේ තියෙන්නේ ඒ ක්‍රමය. අපි පියවර තුනකින් තමයි එය සිද්ධ කරන්නේ. අපි එක පියවරකින් මේ අතු අත්ත ඉවත් කිරීම සිද්ධ කරන්නේ නැත්තේ එහෙම කපන්න ගියොත් එහෙම අත්ත පුපුරලා එහි බාහිකය, එහෙම නැත්තම් පොත්ත ලෙලි ගිහිල්ලා ඊට පස්සේ මගෙන් ශාකයට දැඩි හානි පෙමිනෙන්න පුළුවන්. ඒක මේ අවසාන කැපුම යොදන ස්ථානයේ ඉතා වැදගත්. නැවත මේ වගේ තුවාලේ සුව වෙලා නිරෝගී ශාකයක් විදියට පවත්වාගෙන යනවා. දැන් පළමුවෙන් මේ වගේ අවස්ථාවකදී අපි යට සිට ඉහළට මේ කපන ස්ථානයේ සිට අඟල් 6ක් අඩියක් විතර ඇති කැපීම සිදු කරනවා. භාගයතුරට කපලා ඊට පස්සේ අපි උඩ ඊට ටික මදක් ඔබ්බෙන් උඩ සිට පහළට දෙවෙනි කැපීම යොදවනවා. එතකොට අපි කපාගෙන යනකොට යම් කිසි අවස්ථාවකදී මේ අත කඩාගෙන වැටෙනවා. එතෙන්දී එතකොට මේ අත මෙතනදී පුපුරන්න පුළුවන්. ඒත් අපේ ගසට හානියක් වෙන්නේ නැහැ. මොකද මුල් කැපුම නිසා ඒ පිපිරීම එතනින් නවත්. ඊට පස්සේ අපිට ඉතුරු වෙන මෙන්න මේ කුඩා කොටස පමණයි. ඒතරම් බර කොටසක් නෙවෙයි. ඒ නිසා අපිට පහසු වෙන ඊට පස්සේ ඒ කොටස කපලා ඉවත් කරන්න පුළුවන්. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ශාකයේ ප්‍රධාන කඳේ ළඟ පොඩි ඉදුමුණු කොටසක්, අත සම්බන්ධ වෙන ස්ථානයේ ඉදුමුණු කොටසක් තියෙනවා. අපි ඒකට කියන බ්‍රාන්ච් කොලා එක කියලා. ඒ බ්‍රාන්ච් කොලා එකට වහාම පිටතින් තමයි අපි අවසාන කැපීම සිද්ධ කරන්නේ. ඉතින් එහෙම කැපීම සිද්ධ කරාම ඒ ස්ථානයේ විභාජක හැකියාව උපරිම මට්ටමින් තියෙන නිසා ඉක්මනින් තුවාලය සුව වෙලා ගස නිරෝගීමත්ව හැදෙනවා. මේ තියෙන ශාක සඳහා අපි ආධාරක සපයන විවිධ ක්‍රම මේ මාගින් පෙන්නුම් කරන්නේ මල් පාත්තියක ධාරය පිරිසිදු කර එය මනාව පවත්වාගෙන යාම නිසා ඔන්න බලන්න ඕගොල්ලන්ට ලස්සන මල් පාත්තියක් හැමදාම අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මෙය නඩත්තු ඉතා වැදගත්. එහෙම නැත්නම් මේ තන කොළ පිටිනේ තියෙන වල් මේ වල් පැල මේ පාත්තිය තුලට වැඩිලා
මේ පාත්‍ය තියෙන මල් පළවල වර්ධනය බාල වෙන්න පුළුවන්. එකම ලෝන් එක එහෙම නැත්නම් තන පිට්ටනිය. ඉතින් අපි මේ ආකාරයෙන් තන පිට්ටනිය කප්පාදු කරලා ලස්සනට පවත්වාගෙන යන්න ඕන එකම මට්ටමකට එකම ආකාරයට තනකොළවල එකම උසට බල් පළවලින් තොරව ඉතාමත් ලස්සන පැහැකින් යුක්තව මෙය පවත්වා ගැනීම ඉතා වැදගත්. ඉතින් අපිට ඒ සඳහා හොඳ ජල සම්පාදන පද්ධතියක් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අපිට විසිරුණු ජල සම්පාදන පද්ධතිය විශාල තන පිට්ටනියකට නම් ඒ වගේ පද්ධතියක් භාවිත කිරීම ඉතා වැදගත්. එකටම අපි දන්න මේ මෘදු අංගවලදී පෝෂණය සඳහා අපි මීට පෙරත් අපි කතා කරා ශාකවල මුල් වර්ධන අවස්ථාවේදී අපි නයිට්‍රජන් වැඩිපුර අඩංගු පෞර මිශ්‍රණයක් භාවිත කරනවා. එක මල් පිපෙන ශාකවලට නම් මල් පිපෙන අවස්ථාවේදී අපි වැඩි පොටෑසියම් අඩංගු පෞර මිශ්‍රණයක් භාවිත කරන එකම අපිට හිමින් මුක්ත වෙන පෝෂක අඩංගු පෞර මිශ්‍රණයක් පාවිච්චි කරන්න පුළුවන්. ස්ලෝ රිලීසින් ෆර්ටිලයිසර්ස් පාවිච්චි කරන්න පුළුවන්, දියර පෞර වර්ග පාවිච්චි කරන්න පුළුවන්, කාබනික පෞර වර්ග පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ උද්‍යානයක් නිර්මාණය කිරීමේදී කොම්පෝස්ට් පොහොර සාදා ගන්න ස්ථානයක් වෙන්කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද අපේ ඝන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කර අපිට ප්‍රයෝජනයට ලබාගත හැකි ක්‍රියාවක් විදිහට අපිට කොම්පෝස්ට් සෑදීම නම් කරන්න පුළුවන්. ඒක නිසා අපිට එය ප්‍රයෝජනයට ගන්න පුළුවන් අපේ පැලවැවීමට, ඒවායේ පෝෂණය සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ නිසා එය ඉතා වැදගත්. දැන් අවසාන වශයෙන් මම කැමති ඔගුලන්ට අභ්‍යාසයක් දෙන්න. මෙය ගොඩක් වෙලාවට ඔගුලන්ගේ විභාගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔබ පාසලේ ප්‍රධාන ප්‍රවේශ ගේට්ටු වාසල භූමිය සඳහා සුදුසු භූමි අලංකරණ නිර්මාණයක් භූමි අලංකරණ මූලධර්ම හා කලා මූල භාවිත කරමින් ද දෘඩාංග හා මෘදු අංගද සමගින් සැලසුමක් නිර්මාණය කරන්න. මම හිතන ඔබට පැහැදිලි ඇති කියලා ඔගොල්ලන්ගේ ඉස්කෝලේ ප්‍රධාන ප්‍රවේශාසල භූමි භාගය, එහෙම නැත්නම් භූමි කොටස හිතෙහි මෙනෙහි කරගන්න. ඒතර ඒ ස්ථානයේ ඔබට පවතින අනෙකුත් දේවල්, එහෙම නැත්නම් තාපය, ගේට්ටුව, ඒ වර්ණය, පාරේ සිට එතනට ඇති දුර ප්‍රමාණය, ඉඩ ප්‍රමාණය, ඒකම එතන ප්‍රවේශ වීමට පහසුකම් සපයා තියෙන ආකාරය ආදී විදිහට ඔබට මනක්කල්පිතව එය චිත්‍රයකට නගා ගන්න පුළුවන්. ඊපස්සේ මේ භූමි කඩට ඔගොල්ලෝ කලා මූලයන්, ඔබ දන්නා කලා මූලයන්, එහෙම නැත්නම් භූමි අලංකරණ මූලධර්ම පාවිච්චි කරලා විවිධ දෘඩාංග, විවිධ මෘදු ආංග භාවිත කරලා සැලසුමක් නිර්මාණය කරලා එය නම් කරන්න කොහොමද කියන එක ගැන තමයි මම කියන්නේ මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒ ගැන මම හිතන ඔබ ගෙදර දොරේදී දැන් මේ නිවාඩුවේ ඉන්න කාලෙදී මේ ගැන උනන්දු වෙලා හොඳ සැලසුමක් නිර්මාණය කරයි කියලා. ඉතින් අද දවසේ අපි පාඩම නිමා කරන්නට මත්තෙන් අපි අද දවසේ කතා කරපු දේවල් ගැන කතා කරමු. අද දවසේදී අපි කතා කරේ අපේ භූමියේ සැලසුම, භූ නිර්මාණ සැලසුමක් සාදලා එය ස්ථාපනය කරලා නඩත්තු කරන්නේ කෙසේද, ඊට පස්සේ අපි කතා කරා ප්‍රමාණ බිල්පතක් සාදන්නේ කෙසේද කියලා. මෙම සැලසුම් කරණයේ ප්‍රධාන පළවෙනි ස්ටෙප් එකම නැත්නම් පළවෙනි පියවර තමයි අපි සේවාලාභියාව මුණගැසීම. ඊට පස්සේ ඒ සංකල්පය, භූමි අලංකරණ සංකල්පය ගොඩනැගීම, ඊට පස්සේ අපි අවශ්‍ය මිලමුදල් අයවැය ගැන කතා කර, අයවැය ලේඛනයක් සකස් කරන හැට, ප්‍රමාණ බිල්පතක් සකස් කරන හැට කතා කර, ඊට පස්සේ අපි කොහොමද ඒ සැලසුම් කරන්නේ කියන එක කල්පනා කතා කර, ඊට පස්සේ ඒ සැලසුම් ක්‍රියාවට නම්, එහෙම නැත්නම් ස්ථානය ස්ථාපනය කිරීමට අපේ මූලික සූදානම අපේ කෙසේ විය යුතුද යන්න ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ස්ථාපනය කරලා නඩත්තු කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරා. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් තුළින් අපිට මේ වගේ නිවසක තියෙන භූමිය මෙවන් අලංකාර වූ උද්‍යානයක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ නිවාඩු කාලේ ඔබගේ ගෙදර සමාජිකයන් සියලු දෙනාම එකතු කරගෙන ප්‍රායෝගිකව ඔබගේ නිවස අපට භූමිය එහෙම නැත්නම් ඔබගේ ගෙවත් අලංකාර කරගන්න උත්සුක වෙන්න කියලා මම ආරාධනා කරමින් අදට ඔබ ගැන සමගාමීව.